මාමේ ස්වයං ලිඛිත චරිතාපදානය ලිවීම ආරම්භුවේ 1976 අප්‍රේල් මාසේ 4 වෙනිදා. මේ ස්වචරිතාපදානය එදිනදා සටහන් කරන ලද දිනපොත් සහ සටහන් පිටු දහස් ගණනක් කැටි කොට ලියන ලද්දක්. එය චරිත කතාවක් ලෙස සම්පිණ්ඩනය කිරීම ඉතා අසීරු කටයුත්තක් වුණා. සර්වෝදය දර්ශනය ව්‍යාප්ත කිරීම සඳහා මම ලෝකයේ මහද්වීප පහටම ගිහින් තියෙනවා. මේ විස්තර ලිව්වේ ඒ යන ගමන් බිමන් අතරතුරදී. මගේ ගම උණවටුන. කුඩා කාලේ ඉඳලා මුහුදු වෙරළ දිගේ ඇවිදින් මහ මූදේ නොපෙනෙන තෙක්මානේ චිතිදේ දිහා බලාගෙන ඉන්න මම හුඟක් ආස කෙරුවා. එහෙම බලාගෙන ඉන්නකොට වෙලාවකට මුහුද නිශ්චලයි, වෙලාවකට හරිම චංචලයි. මම හැමදාම ජීවිතය ගැන හිතුවෙත් එහෙමයි. එදා ඉඳලා මම පරිසරයට සබාදාමට ආස කෙරුවා. උණවටුන කන්ද, රූමස්සල කන්ද වගේ කඳු මුදුන් වලට නැගලා ඈත මහ මුහුද දිහා බලාගෙන ඉන්න එක හැමදාම මගේ පුරුද්දක් වෙලා තිබුණේ ඒ හින්දා වෙන්න ඇති. අපේ ගෙදර ආලින්දේ ඉඳලා බලපුවාම ඈතට පේන්නේ මහ මුහුද. '1855 විතර හදපු අපේ මහ ගෙදර පිහිටලා තියෙන්නේ පීල්ලෙගොඩ කියන කඳු බෑවුමි. මහ ගෙදරට කවුරුත් කිව්වේ පන්සල පහල ගෙදර කියලා. ඒ අපේ ගෙදරට උඩහින් පීල්ලෙගොඩ චෛත්‍ය අලංකාර විහාරය පිහිටලා තිබුණ හින්දා ධනගාන කාලේ ඉඳලා මම වැඩිපුර ගැවසුනේ පන්සලේ. මුළු දකුණු පළාතටම ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වුණ ආංගම ශ්‍රී සුමන ජෝති හිමිපාණන් වහන්සේ තමයි මට නම තියලා තියෙන්නේ. ආපුරා කියලා අයන්නට අත්පොත තියලා තියෙන්නේ උන්වහන්සේ. මහඟම සුමන ජෝති නායක හාමුදුරුව අති දක්ෂ ජෝති ශාස්ත්‍රඥ. එවෙලෙම යා වෙලාව හදලා ඉතින් තාත්තට කියලා තියෙන යාගේ හිතේ තියෙන මේ මහන දම් පුරන්න හොඳෙක් කෙනෙක්. සාමාන්‍ය ශ්‍රමණ ජීවිතේට ඒ උත්පත්තිය සුදුසුයි කියලා ඉතින් හාමුදුරුවන්ගෙත් යටි හිතේ තියෙන නැතිම් පොඩි එක්කෙනා මහාන කරගන්න නැත්තම් කියලා තින් හාමුදුරුවෝ. අපේ තාත්තා අහංගමගේ නොහොත් තොම්මා හේවගේ හෙන්රික් ජිනදාස. තාත්තා සහෝදර සහෝදරියන් 5 දෙනෙකුගේ පවුලේ වැඩිමලා. අම්මා ගජදීර ආරච්චිගේ රොස්ලින්. ඇයට සහෝදර සහෝදරියන් 5 දෙනෙක් හිටියා. අම්මා පවුලේ දෙවෙනිය. දෙමව්පියෝ විවාහ වෙලා වසර 13කට පසුවයි මම ඉපදිලා තියෙන්නේ. ලලනාත් සුමිත්‍රාත් මගේ අක්කලා, මල්ලි වීරමන්, පද්මාත් අමරාත් මගේ නංගිලා. මම ඉපදිලා තියෙන්නේ 1931 නොවැම්බර් 5 වෙනිදා. ලොකු අක්ක ඇසලින්ගේ අතේ එල්ලිලා වයස අවුරුදු 3 ඉඳලම උණවටුනේ බෞද්ධ මිශ්‍ර පාසලට ගියා මට මතකයි. තාත්තා ඒ කාලේ වෙළඳම් කළේ උඩරට. දෙවන ලෝක යුද්ධ උණුසුම ඒ වෙනකොට දකුණු පළාතේ ගම්වලට දැනෙන්න වුණා. අපි ගම්බිම් මත ඇරලා දාලා උඩරට පදිංචියට ආවා. පානදුර රත්නපුර බලංගොඩ හරහා මම තාත්තා එක්ක මැද්දකන්දට ආව එක හීනයක් වගේ.
මගේ අලුත් පාසල තිබුණේ මැද්දකන්ද පන්සලේ. පන්සල් බිමේ තිබුණු ධර්මශාලාව තමයි එදා පාසල් ගොඩනැගිල්ල වුණේ. මේ කාලෙදි කනිෂ්ඨ විභාගයට ඉදිරිපත් වීමේ සුදුසුන් තෝරන විභාගයෙන් මමත් ඉහළින් සමත් වුණා. මම මැද්දකන්ද ඉඳලා ගමේ නැවත ආවේ මං ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබන්න. මොකද සිංහලෙන් මං ජේෂ්ඨය දක්වා හොඳ දැනීමක් තිබුණා. ඒ නිසා මට උමනාකම තුනේ ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න. මොනිෂ්ඨාවට ඇතුළු වුණේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට මං මොනිෂ්ඨාවේ අවුරුද්දක් හිටියා. ඉගෙන ගත්තා. ඉගෙනගෙන මං මහින්දේට ඉල්ලලා මහින්දේට මං ඇතුළු වුණා. ෆෝම් 1 ඒ පන්තියට තමයි මම මුලින්ම ඇතුළු වුණේ. පළමු වාරයේදීම මට පන්තියේ පළවෙනියා වෙන්න පුළුවන් වුණා. ඉස්කෝලේ යන කාලේ මම හුඟක් දුක් විඳා. මේ කාලේ පවුලේ තිබුණ ආර්ථික ප්‍රශ්න හින්දා මම හිටියේ හුඟක් කලකිරීමකින්. සමහර වෙලාවට මට ඉගෙන ගන්න පොතපත පවා වෙලාවට ලැබුණේ නැහැ. මම අසනීප වෙන්න ගත්තා. තදබල හිසේ ඇම්මක් හැදිලා මගේ ඉගෙනීම අතරමඟ ඇන හිටියා. අතරේ පුංචියක් ලෙඩ වුණා. මේ ආනන්ද බාලිකාව ඉගෙනගෙන ඊට පස්සේ මහින්ද ඉගැන්නුවා. එයාගේ මානසික රෝගයක් හැදුණා. තාත්තගේ කකුලේ ඇණයක් ඇනිලා එයාගේ නින්රම්පතල් අරමිය තියලා වහලා තාත්තත් එක තැන්ගෙන මේ මැෂින් අරමිය දිර්ලා ගියා. අපිට එදා වේල කන්නවත් නැති තරමට දුප්පත් වුණා. නමුත් අපි පිටට පෙන්නුවේ නෑ ඒක. පිට කවුරුවත් දන්නේ නෑ අපි හරි අමාරුවේ ඉන්නේ කියලා. ඒ අතර තමයි අපේ බාපොත්ති සුළුපියා කලව කැලේ හිටු. එයාත් මෙහෙට සල්ලි වෙන මාස්පත අපේ වියදමට. ඉතින් අර කුඹුරෙන් ලැබෙන වී ටිකත් මේ පොල් ගස් හැමතැනම තියුණා. ඒවයි ගෙඩි ටිකයි ඌයි යන්තම් අපේ අම්මලා නැන්දලා එකතුලා කොහොම අඹරනවා. අමතර ආදායමක් ගන්න. හැබැයි මොන විදිහේ බැරි අමාරුකම් තිබුණත් ඉගෙනීමත් ඇරියේ නෑ. මම ක්‍රිකට් ක්‍රීඩාවට හුඟක් ආස කෙරුවා. ගමේ කොළු කෙල්ලන් අතර මම ජනප්‍රිය චරිතයක් වුණේ ඒ හින්දා. පොඩි කාලේ ඉඳලා හොඳ පිරිසක් හිටියා. මට වැඩිමල් බාල පිරිසක් හිටියා. ඉතින් එකතකින් නායකත්වය දෙන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා අපි තමයි ඒ කාලේ ගමේ හිටපු චණ්ඩි. හැබැයි චණ්ඩි නරක වැඩක් නෙමෙයි. හොඳ වැඩට. මේ තර කාලේ හරි සැරයි. පොඩ්ඩ බැරි වෙන්න බෑ කියන්නේ ඔන්න එකම හුඟා කේන්තියන් වැඩ තමයි බඩුව නියම තැන නැති වුණා. දැන් පත්තරේ කියවනම් පත්තරේ තියෙන තැනක් තියෙනෝනේ ටී පොට්ටි අර යට තට්ටුවේ. මෙයා ඒක ගිහින් වෙන තැනක තිබ්බොත් තාත් පත්තරයක් ගෙනෑට එයා පත්තරිය අල්ලන්නවත් දෙන්නේ. පත්තරේ කියවන්න ඉස්සරේලා පත්තරේ තියෙන හැටි ඉගෙන ගන්නද කියලා. ඒ වගේ පිළිවෙලයි වැඩ. සමාජ අසාධාරණකම් ගැනත් ජීවිතයේ අසරණ වුණ තනි වුණ අය ගැනත් මගේ හිතේ කුඩා අවදී ඉඳලම තිබුණේ කම්පාවක්. ඒ නිසාම මම පහුකලක ජීවිතේ බලාපොරොත්තු කඩ වුණ කර කියා ගන්න දෙයක් නැතුව අනාථ වුණ අයව රැක බලා ගන්න වැඩ කටයුතු කෙරුවා. මහින්ද ඉගෙන ගන්න කාලේ තමයි මම දැක්කේ දවසක් වැල්ලයින දිගේ යනකොට වයසක අම්මා කෙනෙක් උහු අඹරනවා. එයාත් එක්ක මම කතා ඇවැට්නවා. රත්නම් මට හැංගී ගියා. එක සුමානෙකට මේ අම්මා මේ අත් දෙකෙන් කොහොම අඹරනවා අඩු ගානේ පැය 40ක් 50ක්. නමුත් ඇයට ලැබෙන්නේ රුපියල් 2.50ක් විතර. මේ මාංශයට. නමුත් ඒ මාංශයම මේ මැද වෙලෙන්දට ලැබෙනවා 12කුත් ගානක්. ඉතින් ගාල්ලේ මේවා ගන්න සමාගම් පිටරට විකුණනවා ඊටත් වැඩි කිහිප ගුණයකට. ඉතින් අර අහිංසක මේ අම්මට හාල් ගන්නවත් සතු 25ක් නැහැ. ඉතින් මටයි මගෙනු සුමානට සරක් ඉල්ලන්නේ. නමුත් එයාගේ ශ්‍රමය අනිත් අය සූරා කරනවා. ලනුකරු මහන්ත ශාලාවෙන් තමයි සමාජ සේවා පියවර ආරම්භ කරේ. ඒක ශ්‍රී ලංකාවේ පළමු කොහු කාර්මිකයන්ගේ සමූපකාර සමිතිය වුණා. එදා ගමේ දනුවතෙකු වුණ සිරිනේරිස් මුදලාලි අපට අවශ්‍ය ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ලබා දුන්නේ තරුණ අපව උනන්දු කරවන්න. මම මේ ජීවත් උපදුණු ගමේ පෝසත් පවුල් තුනයි හිටියේ. උන හතරයි හිටියේ පෝසත් කියලා කියන්න පුළුවන්. අපි වගේ මධ්‍යම පාන්තික පවුල් 12ක් විතර ඉන්නේ ඇති. අනිත් පවුල් සිය ගාණක්
එක්කෝ ධීවර කර්මාන්තෙන් ජීවත් වෙච්ච අය. පුලි වැඩ කරමින් කොහු ලලිතාලලා කොහු අඹරලා වැඩි දෙනා පෝසත්ව සිටු මධ්‍යම පන්ති උඩරට ගිහිල්ලා හම්බ කරගෙන ආපු අය. ඉතින් මේ දුප්පත්කම දැක්කහම මට විශාල කේන්තියක් ආවා. මං හිතුවා මේ එකම දේ හිංසක විප්ලවයකින් මේ කරන්න පුළුවන් කියලා. සමාජ සේවයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යද්දී 955 මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන්න කියලා බොහොම දෙනෙක් මගෙන් ඉල්ලුවා. අපේ ගෙදර අයත් ඒකට කැමැත්තෙන් හිටියේ, විශේෂයෙන් ලොකු අක්කා. මං කමියුනිස්ට් පාර්ටියේ ප්‍රොවිෂනල් මෙම්බර් කෙනෙක් හැටියට මේ ලෝකල් බ්‍රාන්ච් එකේ බැඳුණා. බැඳිලා මේ කන්දේ එහා පැත්තේ හිටියා. මට ජීවිතේ මුණු ගැහුණු ප්‍රථම සහ අවසාන කමියුනිස්ට් ආදිය. ප්‍රථම සහ අවසානෙක් කියන. ඊට පස්සේ මට කොමියුනිස්ට් කාර්යයක් හම්බෙලා නැහැ රුසියාවේදීවත්. එයාගේ පොත් කියවම කියෝගෙන යනකොට එක අවස්ථාවකදී තිබුණා රශියාවෙන්න මේ වෙන කවුද ගහපු පොතක්. ඒක කිව්වා මේකේ තියෙන ස්ටාලින් දස දහස් ගාණින් මිනිස්සු පර්ජ් කළා, ටෝචර් කළා, මරණ හැටි. මට ඒ වෙලාවේ කමියුනිස්ට් වාදයේ තිත්තවල මං සිරිසනයට ගියා. සිරිසනය මේක අලි අපරාධය, ධනවාදී ධනේශ්වර පන්තිය කරන එකමනේ මේගොල්ලොනුත් කරන්නේ, හිංසාවනේ මිනිස්සුන්ට මේ විදියට මරන්න. නැගෙනහිර පළාතේ වනමැද ගම්මානවලට යන්නට 1956 අප්‍රේල් මාසයේදී මට අවස්ථාවක් ලැබුණා. මා තුළ එතෙක් පැවති ජීවිත අරමුණ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කර මුළු ජීවිත කාලයම පෑගුණ ජනතාවගේ අවදිවීමක් සඳහා කැප කරන්න මම තීරණය කරගත්තේ මේ සංචාරයෙන් ලැබුව අත්දැකීම් වලින්. හරියට ඇඳුමක් පැළඳුමක් නැති, හිසට සෙවණක් නැති මිනිස්සු ගස්වල ප්‍රතිඋෂ කෑවේ බිව්වේ, ගැහැණියකට විලිරු දයහදුනාම පෙකිනිවැල කපන්න වින්නඹු අම්ම කෙනෙක් නෑ. පදිය තලාවේ ඉඳලා ඉඟිනියාගල ගල්ලොයේ මිටියාවතාරා ඩීඒ ෆබේසේකර එක්ක ජීප් රථයෙන් ගමන් කරන අතරේ දැකපු මේ වගේ සිද්ධි මගේ සිත සන්තාපයට පත් කරන්න හේතු වුණා. මම ආපහු මහරගමට ආවේ ශාස්ත්‍රීය හෝ පරිපාලනය හෝ දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම පෙත්‍ර නැගීමේ ආසාව තුරන් කර සම්පූර්ණ ජාතික පුනරුද්දයකට ජීවිතේ කැපකිරීමේ අදිෂ්ඨානයෙන්. මහින්දේ ප්‍රාථමික ගුරුවරයෙකු ලෙස සේවය කිරීම තමයි මගේ පළමුවන රැකියාව. නමුත් ඒක ස්වේච්ඡා සේවාවක්. පවුලේ ආර්ථිකය එන්නේ එන්නම තිබුණේ අමාරු තත්ත්වයක. ඒ නිසාම නිවස අසල තිබුණ ගයක් කුලියට අරගෙන එතන මම පෞද්ගලික පාසලක් ආරම්භ කෙරුවා. උමාරි ඒ ඉන්න අතරේ ජිම්කානා රේස් ටිකට් එකක් හැදුණා අපේ ලොකු තාත්තා පුතාට. එයා හැදුණේ අපිත් එක්ක, එයාගේ දෙමව්පිය නැහැ, සිරිසෙන අයියා කියලා. ඒ නිසා අපේ ආර්ථික තත්ත්වය ආයසරයක්. අපි පෝසතුත් නෙමෙයි දුප්පතුත් නෙමෙයි හිටියේ. නමුත් ඒ තිබින මට්ටමට ලැබු ආයසරයක් අපිපත් වුණා. ඊට පස්සේ තමයි මම මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ගුණනිෂ්ඨාවේ අවුරුදු දෙකක් උගන්නලා ගියේ. 55 ජනවාරි මාසේ මම මහරගම ගුරු විද්‍යාලයට ඇතුළත් වුණේ. මගේ සැබෑ තරුණ වී ඇරඹුණේ එතෙන්දි. ඒ කාලේ තමයි අපි සමාජ සේවා සංගමයෙන් පමුණුවේ අනාථ ළමා නිවාසයේ ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දුන්නේ. කාසල් වීදියේ දූන්වත්ත ජනපදයේ ප්‍රජා සංවර්ධන කටයුතු වලට මුලපිරුවේ ගුරු විද්‍යාලයේ ඉඳෙද්දි. මහරගම සහතික පත්‍රයෙන් උපාධිධරයෙකුට වැඩිය පඩියක් ලැබුණා. ඒ නිසා මං උනන්දුවක් වුණේ මේ විශ්වවිද්‍යාල උපාධියකට. නමුත් කවුදෝ මට විහිළුවක් කරා. මං ගිහිල්ලා විශ්වවිද්‍යාල ඇප්ලිකේෂන් ගලා දැම්මා. දාලිවල මං විශ්වවිද්‍යාල උපාධියත් කොහොම හරි 64 සමත් වුණා. පුරා වසර 10ක් මගේ ජයභූමිය වුණ කොළඹ 10 මරදාන දෙල්ගහයට ගෙදර මම පදිංචි වුණේ 1957. මහරගම ගුරු විද්‍යාලයේ ඉඳලා ඇවිත් 1958 ජනවාරි මාසේ 7 මම නාලන්දා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඒ පන්තිය බාර ගුරුවරයා ලෙස වැඩ බාරගත්තා. එයාට නාලන්දා විද්‍යාලයේ ගුරු තනතුරු ලැබුණාට පස්සේ මටත් හිතුණා නාලන්දා විද්‍යාලයට එන්න. මගේ අදහස් තුනේ ධර්මරාජ විද්‍යාලයට යන්න. මමත් නාලන්දා විද්‍යාලයට සම්බන්ධ වුණා.
අපි තරුණ ගුරුවරුන් වශයෙන් ආයරණ මහත්මයා හැමලේම අදහස් තියෙන්නේ අලුත් දෙයක් කරන්න මොනවා හරි මේ ඉස්සර අය කරපු දේවල් දිගටම කරගෙන යන්නනේ මොනවා හරි අලුත් දෙයක් කරන්න. එතුමාට අදහසක් ඇති වුණා මේ පන්ති කාමරයේ විත්තිවල සීමාවට සීමා වෙන්නේ නැතුව මේ දරුවන්ට බාහිරව පන්ති කාමරෙන් බාහිරව යම්කිසි දැනුමක් ලබා දීම සමාජයට යන්න අවශ්‍යයි කියලා. මොකද විශේෂයෙන්ම දැන් ආලන්ද ආනන්ද වගේ විද්‍යාලවල ඉන්නේ කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙන අයගේ ළමයි. ගුරුවරුද විදුහල්පතිද ඉස්කෝලේ තත්වයේද දෙමාපියන්ද මේ ළමයින්ගේ ප්‍රබල අය. මෙතනින් තමයි කුල ભેද කඩන්න ඕනේ. ආගම් ભેද කඩන්න ඕනේ. ජාති ભેද කඩන්න ඕනේ. පන්ති ભેද කඩන්න ඕනේ. මිනිස්සුන්ගේ හිංසාව පිළිබඳ තියෙන අදහස් කඩන්න ඕනේ කියලා හිතලා තමයි සියලු දෙනාගේම යහපත අරමුණු වූ සර්වෝදේ සමාජයක් අපි ගොඩනගමු. සත්‍ය අහිංසාව ආත්මහරණය ප්‍රතිපත්ති මුල තියාගෙන කියලා ආරම්භ කළේ 1958 ඩිසెంబර් මාසයේදී නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමයේ ආරම්භ කෙරුණු මුල්ම ප්‍රජා කඳවුර එදා හැබෙහින්ම විප්ලවයක් වුණා. කුල ભેදයක් උස් පහත් ભેදයක් තුරන් කරන්න පාසල් දරුවන්ගෙන් පටන් අරගෙන ජාතික වශයෙන් සංවිධානාත්මක ක්‍රියාදාමයක් දියත් කරන ප්‍රථම අවස්ථාව වුණේ කනතොලුව ශ්‍රමදාන කඳවුර. ඒ අය සමාජයෙන් කොන් කරපු පිරිසක් ඒ ගම් වල හිටියේ ඒ ගමේ. ඒ ගමට සාමාන්‍ය ප්‍රදේශයේ අයවත් යන්නේ නැහැ. ඒ වගේම ගමේ මිනිසුන්ට ඒ ප්‍රදේශයේ අනිත් තැන් වල ගිහිලා අනිත් අය වාගේ ජීවත් වෙීමේ වරප්‍රසාදයක් තිබුණේ නැහැ. 1959 වෙද්දී කනතුල්වේ ශ්‍රමදාන කඳවුරු තුනකුත් මානාව කඳවුරු දෙකකුත් මඩකලපුව පනිච්චංකරණිවල කඳවුරකුත් ඇතුළුව අපට ශ්‍රමදාන කඳවුරු රැසක්ම සංවිධානය කරන්න පුළුවන් වුණා. නාලන්ද විද්‍යාලේ වුණත් මුලදී හැම කෙනෙක්ම වාගේ වැඩ කඳවුරට සහභාගී වෙලා උපකාර කළත් ඊට පසුව විරුද්ධතාවය නැති වුණා. දැන් මාව මරන්න කීප වරක්ම ලේස්ති වුණා. 62 තමයි මුල්ම මරණීය තර්ජනය. ඒ කාලේ කොළඹ හිටපු අන්තිම දරුණු පාතාල ලෝකයේ කියලා ඔය දැන් කියන එකේ ප්‍රධානියා චොප්පේ. එතකොට මට මගේම ළමයෙක් ඇවිල්ලා කිව්වා එයාගේ අයියා ඉන්නේ ඒ ඒ ඒ කල්ලියේ ඒ හෙට සර්ව මරනවා. කොහෙදද? නාලන්දේද? කොහොමද මරන්නේ? මෙහෙම සර්ට බෝම්බ ගහනවා. මම හිතන්නේ දේශපාලන මේ වශයෙන් එතුමාට සහ ඒ කීප දෙනෙකුට හුඟක් දේවල් වලට මුණ පාන්න සිද්ධ වුණා එක එක කාලවලදී. ඒක ඇවිල්ලා දේශපාලඥයෝ මෙවැනි ව්‍යාපාර ගැන බොහොම සැක සහිතව හිතන නිසා සමහර හාමුදුරුව මට කිව්වා ඔක බුදුදහම විකෘති කරලා කියලා. ඒ ඇස්සේ පල්ලියේ සමහර අය ලොකු අය මට එන්න කියලා මේ කතෝලික ළමයි එක් කියන්නේකට විරුද්ධ වුණා. ඔය අපේ ආගමට ඔක ඇති නෑ කියලා. මං කිව්වා නෑ මම මේ හොඳට දන්නවා බයිබලෙ ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලේ බොනිස්ටාවේදී. ඒ ශ්‍රාවන්තික ඉගැන්වීමයි මේ මම ක්‍රියාවට උතුමල්ලට එක අමතකුණාට මට කරන්න දෙන්නේ නෑ. පංජාබ් ප්‍රදේශයේ ජමාල් නැමැති පිටිසර ගමේ පුංචි මැටිගේකදී මට විනෝබාභාවය කියන ශ්‍රේෂ්ඨ මනුස්සයා මුණ ගැසෙන්නට අවස්ථාව ලැබුණා. 1959 ඔක්තෝබර් මාසේ රාත්‍රියක මට ඕන කරන දර්ශනය එතන තිබුණා. ඒ වචනේ සර්වෝදය කියන වචනේ. සර්ව උදයම් සර්වම් උදයම් සියලු දෙනාගේම සම්පූර්ණ උදාව. සියලු දෙනාකම මනුෂ්‍ය වර්ගයා සතුන් ගස් කොළම් පරිසරය ඔක්කොම අයිති. ඊළඟට සම්පූර්ණ උදාව කිව්වහම ආධ්‍යාත්මික සදාචාර සංස්කෘතික සමාජික දේශපාලනික සහ ආර්ථික යන අංශ හයම තියෙනවා. අපේ දේශීය සාර ධර්මත් අවිහිංසාවත් තුළින් සංවර්ධනය සඳහා නවමාවතක් ගොඩනගන්න මම සර්ව සංකල්පය ගමින් ගමට ගෙන යන්න පටන් ගත්තා. සොශක්තිය සාමූහිකත්වය සහ විද්‍යාත්මක සැලැස්ම තුළින් සමස්ත ජනතාවම සංවර්ධනය කරා යොමු කළේ සර්වෝදය දර්ශනයයි. සර්වෝදය දර්ශනය අපිට ඉතාම හොඳින් නම් කළ හැකේ ලෞකික ආගමක් හැටියට. මොකද ආගමක් සතු භක්තිපූර්වක බව, ආගමක් සතු කැපවීම හිතියෙන. ඒකම
ලෞකික දීපයට සරුසාර කරන මඟ පෙන්වීමක් දර්ශනයක් ඒට අඩංගුයි. මගේ සිහිනේ උනේ ශ්‍රී ලංකාව තුල සිටින විවිධ ජාතීන් විවිධ ආගම් විවිධ කුලවල සියලුම ජනතාව සමගි කරලා ඒ එකමුතුකමින් ජනතාවගේ අභිවෘද්ධිය ළඟා කර දෙන්න. ඒකේ ප්‍රධාන සංකල්පය තමයි ශ්‍රමදානය. ශ්‍රමදානය නිසා විවිධ සමාජ සංවිධාන විවිධ ආයතන සර්වෝදයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ගත්තා. People are looking for alternatives. බටහිර ධනවාදයේහි ප්‍රතුරණ ලෙස අන්තර්ගත ශූන්‍යතාව මිනිසුන්ට දැන් දැන් අවබෝධ වෙමින් පවතිනවා. සර්වෝදය දර්ශනය මේට ඉතා හොඳ විකල්පයක්. අත වශයෙන්ම එය ශ්‍රී ලංකාවට පමණක් නොවේ මුළු ලෝකයටම ඉතාමත් වටිනා චින්තනයක්. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියත් 1958 මුල්ම ජාති ભેද අරගලයත් හේතුවෙන් යාපනයේ අර්ධද්වීපයට දකුණේ ජනතාව පැමිණීම සීමා වුණා. ඉන් බරන්සදේම මරදානේ මම එහින් දැක්ක ජාති ભેද අරගලේ දිනුදේ මම නාලන්දේ ළමයි ඔය අනිත් පාසල් වල ළමයි එකතු කරගෙන 300ක් අරගෙන ගියා පණිච්චන් කෑණි වලට. ගිහලා වන්තරමුල්ලේ සෙන්ට්‍රල් එකේ ළමයි 300ක් එකතු කරගෙන පණිච්චන් කෑණි වල වැඩ කරා. ජාතීන් අතර මේ භින්නවීම මලක්වා ගන්නට 1962 විතර වෙනකොට සර්වෝදයට තරමක් දුරට හැකි වුණා. අපි වවුනියා දිස්ත්‍රික්කයේ පුරා සිටින දෙමළ හා සිංහල තරුණ තරුණියන් එකට පදිංචි කරලා සර්වෝදය ගොවිපළවල් නමින් ජනාවාසය ඇති කෙරුවා. අනුරාධපුරයේ වවුනියාව ප්‍රදේශ සීමාවේ පිහිටි රුවන්මඩුව කියන අක්කර 500ක විතර විශාල පැරණි ගම්මානය මේ සඳහා තෝරාගත්තේ. මම බාලදක්ෂිකා සංගමයේ වැඩ කරන කාලේ මම මියුසෙස් විද්‍යාලයේ මේ ළමයින්ගේ නායිකාව. එතනදී එක දවසක් මේ ළමයි පින්තූරයක් දැකලා පස්තරේ මට කිව්වා මේ මහත්තයාව අපිට දැනගන්න කැමති බොහොම වැඩ කරනවා. දැන් මේ පින්තූරේ පෙන්වන්නේ කොයිද ගම්මානයකට ගිහිල්ලා යාගොත් එක්ක මේ වැඩවලක් හිරුවයි කියලා. මානාව කනතුලුවකින් ගම්මානෙ දෙක. ඉතින් ඒක අපි මතක තියාගෙන මම කිව්වා එහෙනම් ඔය ළමයින්ට ඔච්චරම යන්න කැමති නම් මම ප්‍රින්සිපල්ගෙන් අහලා දෙමව්පියෙන් ඉදත් අහලා අපි යමු කියලා. ඉතින් දෙගොල්ලම කැමති වුණා. සමාජ සේවා කටයුතු වලට බාලදක්ෂිකාවක් හැටියට පාසලේදී මියුසියස් විද්‍යාලයේදී මේ සහභාගී වෙලා හිටපු නිසා මේ මමත් කිව්වා මමත් කැමති අපි යන් බලන්න දවසක කඳවුර කියලා. ඉතින් එතුමිය එක තමයි මේ කඳවුර බලන්න කඳවුර පැවැත්වෙන දවසක අපි ගියා මානාවට. ඒ කාලේ වෙනකොට මට ඇත්ත වශයෙන් විවාහ වෙන්න උවමනාවක් තිබුණේ නැහැ. මම හිතේ බාපොච්චි නැන්දලා වගේ මමත් තනිකඩ ඉඳගෙන මේ ව්‍යාපාරේ මෙහෙවනවා කියලා. ඒ ඉන්නකොට තමයි මානාවේ කඳුරට ගියාම එදා රෑ මං හීනියක් දැක්කා. නදීවියේ කාන්තාවක් ගැහණු ළමයි දෙදෙනෙක් එක්ක කනතුළුවේ කඳුරට ආවා. ඒ එක ළමයෙකුගේ අතින් අල්ලගෙන මම කුරුල්ලෙක් වගේ ඈතට ඉගිලුණා. පස්සෙන්ද මගේ මීතයි ඒ නංගි කෙනෙකුයි අර මිනිස් දෙන්න කෝන් එක කඳුරට ආවා. ඒ මං දැක්ක හීනේ මට මතකුනේ. එතනින් අපි දෙන්නගේ ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. එදාම මං ගිහිල්ලා ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට කිව්වා. ඒ පවුල් වල ඈ බොහොම ඉතින් ওই විදිහට එකපාරටම සතුටු වෙන්නේ නැහැ නේ. ඉතින් කොහොම වුණත් ඒ සම්බන්ධය ඇති වුණා. ඇති වෙලා ඊට පස්සේ එතන පියාණන් එච්චරම මේ අකමැත්තක් දැක්වේ නැහැ. මොකද අම්මා නම් බොහොම අකමැත්තක් දැනුවා. මාත් එක බොහොම විරුද්ධවත් හිටියා. කොහොම වුණත් මේගොල්ලෝ විජහටම විවාහ වුණා. 1960 ජූලි 20 ගොරල්ල තරුණ බෞද්ධ සමිති ශාලාවේ සිදු වුණ අපේ විවාහය ජාම් උත්සවයක් වුණා. නීතා බාලදක්ෂිකාවක් විදිහට ලබා තිබුණු පුහුණුව විවාහයෙන් පස්සේ මට ලොකු රුකුලක් වුණා මගේ වැඩ කටයුතු වලට. ඒ විතරක් නෙමේ නීතායේ සියලු වැඩ කටයුතු වල පංගුකාරියක් වුණෙත් බොහොම ආසාවෙන්. ඒක මං හිතන්නේ මට ආවේ අපේ පියාගෙන් කියලා. අපේ පියාත් හුඟක් ඒ විදිහේ අනුන් ගැන හිතන විදිහ හදවතක් තිබිච්ච කෙනෙක්. 1960 තමයි අපේ පළමුවෙනි දුව ඉපදුනේ. ඒ සෞම්‍යාචාරිකා. ඊට පස්සේ 1962 ජූලි මාසේ 24 විඤ්ඤා ශාන්තිදාස් අපේ වැඩිමල් පුතාත්, 1967 අප්‍රේල් 3 ජීවන් ධම්මික 3 පුතාත් ඉපදුනා. අවුල ගැන බැලුවහම දරුවන් 6
අද කාලේ වර්තමාන සමාජයේ හැටියට බැලුවම මේ සංඛ්‍යාවතින් හිතන්න බැරි තරමේ බරපවුලක්. නමුත් ඒ දරුවන්ගේ කටයුතුවලදීත් පවුල් ජීවිතය කරගෙන යනකොටත් එතුමා කරලා තියෙන සමාජ මෙහෙවර ගැන බැලුවම මට එක වෙලාවකට හිතෙනවා අර දරුවන්ගේ කටයුතු පවුලේ කටයුතු වලට එතුමාට සීමිත කාල සීමාවක් තිබුණේ. දැන් නීත අවුරුදු දෙකක්ද කොහෙද ඉගැන්වුවේ? ඔය මේ මහා බෝධි විද්‍යාලේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් හැටියට එයාට මං කිව්ව දැන් ඔයා තීරණය කරන්න. මේ දරුවාද රැකියාවද ලොකු. ඉතින් මාත් කල්පනා කර කර ඉන්නේ නැහැ. අපි දෙන්නම රැකියාවක් කරන්න ඕනේ. මම දරුවෝ ටික හදන්නම් කියලා අස්සුනේ. තවත් වෙනක ගමක සමාදාන 1960 දශකයේ විතර වෙනකල් සර්වෝදය සංගමයේ තුල මම විවිධ තනතුරු දැරුවා. 1961 අවසානයේ වෙද්දී ලංකා ජාතික සර්වෝදය සංගමයේ සියලු සමාජිකයින් සර්වෝදය දර්ශනයත් විනයත් ක්‍රියාමාර්ගත් ඒකමතිකව පිළිගන්න තත්ත්වයකට පත් කරගන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නෙමේ, සර්වෝදය දර්ශනය ඔස්සේ ග්‍රාමීය ආර්ථිකයත් සමාජ සංස්ථාවත් ගොඩනගන්න හැකි වුණා. පවුල් ජීවිතයට බැස්කත්තා කියලා තමන්ගේ වැඩපිළිවෙල ස්වල්ප වශයෙන්වත් අඩු කළේ නැහැ. ඒවා ලංකා පුරා යන විදිහට පුළුල් කරා. බෙන්ගලෝරේ ආසියානු තරුණ සමුළුව තිබුණේ 1967. මට අවස්ථාවක් ලැබුණ ග්‍රාම සංවර්ධනය සහ තරුණ සහභාගිත්වය යන මෑන් දේශනයක් කරන්න. සර්වෝදය පණිවුඩය අරගෙන යුරෝපයට යන්න මට මඟ පෑදුනේ මේ සමුළුවේදී. ඉන්පසුව මගේ අදහස් උදාස් ජාත්‍යන්තර ප්‍රජාවට අරගෙන යන්න මඟ පෑදුනා. 1969 වර්ෂයේ ප්‍රජානායකත්වය සඳහා පිරිනමෙන රැමන් මැග්සයිසයි සම්මානය මට ලැබුණු බව දැනගත්තේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රචාරයෙන්. ආසියාවේ නොබෙල් ත්‍යාග යනුවෙන් ප්‍රසිද්ධ මේ ත්‍යාගය අවුරුදු පතා 5 දිනකට පිරිනමනවා. ඔබගේ දේශීය අනාගතය ගැන සිතන විට එහිලා ග්‍රාම සංවර්ධනය සතු තීරණාත්මක අගය අවබෝධ වෙනවා. එසේම ශ්‍රී ලංකාවේ පොදු මානව සංවර්ධන ක්‍රියාවලියේදී ග්‍රාම සංවර්ධනය සතු මුඛ්‍ය අගය ඔබ විසින් පැහැදිලි කරගෙන තිබෙනවා. ඔබ බලාපොරොත්තු වන සමාජ විප්ලවයේදී මානව සංකල්ප ක්‍රමෝපාය සහ ආයතන ඉතා පෘථුල ලෙස වෙනස් විය යුතු වෙනවා. ප්‍රථමයෙන් එය ආරම්භ විය යුත්තේ ග්‍රාමීය මට්ටමේ. ජාතික මට්ටමේ අන්තර් සබඳතා ඉතා ස්ථාවර ලෙස පවතින්නේත් ගැඹුරට මුල් බැස තිබෙන්නේත් ඒ ගැමි සමාජ සංස්ථා. අන්‍යෝන්‍ය ආධාර උපකාර පිළිබඳව තිබෙන ජාතික බලාපොරොත්තු වඩා හොඳින් ඉටුවන්නේ තමන්ගේ දියුණුව තමා විසින් සලසා ගන්නට පුරුදු වට පසුමයි. ආරියරත්න විසින් අපගේ යුගයේ මානව ලක්ෂණ ග්‍රහණය කොටගෙන තිබෙනවා. ඔහුගේ සමාජ ක්‍රියාවලිය අධ්‍යාත්මික බලවේග සමග බද්ධ කරගෙන මිනිසා බොහෝ කලක් මුළුල්ලේ බේද බිඳී සිටියා. ආර්ථික රටාවත් සංස්කෘතික සම්ප්‍රදායනුත් දිගු කලක් එකිනෙකට පරස්පරවයි තිබුණේ. මේ සියල් ඔහු විසින් යළිත් යා කොට තිබෙනවා. මා ආරි දකින්නේ යුගයේ පහන් ටැඹක් විරසේ. තමයි ලංකා ජාතික සර්වෝදය සංගමයේ සභාපති තනතුරට මම පත් වුණේ. විවිධ රටවලින් විවිධ සමාජ සංවිධානවලින් එතැන් පටන් මගේ සමාජ සංවර්ධන කටයුතු වලට ආධාර ලැබුණා. කුටුම්බෝදයහෙවත් පවුලේ උදාව සිට සර්වෝදයහෙවත් ලෝක ප්‍රජාවේ උදාව දක්වා සර්වෝදයට මඟ පෙන්වන සාරධර්ම සතරක් තියෙනවා. ඒ බෞද්ධ දර්ශනයේ දැක්වෙන සතර සංග්‍රහ වස්තුයි. මගේ ජීවිතයේ 40 වැනි සතපුම් කනුව පසු කරන විට මගේ අනාගත ජීවිත ගමන පිළිබඳව පැහැදිලි දර්ශනයක් මා තුළ ගොඩනැගී තිබුණා. මා බොහෝ විට ක්‍රියා කළේ බුද්ධියට හා තර්කයට වඩා අන්තර්ඥානයෙන් ක්‍රියාකාරී හිතට එන චිත්ත ධාරාවන් පෙන්වන මාර්ගයේ ගමන් කිරීමටයි. ඒ ගමන මගින් මා දුටු සත්‍යය භවතණ්ණාවයි.